දැන් ජනාධිපතිතුමා දිවුරුම් දුන්න දවසේ කිව්වා 60 දෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩුවට එනවා කියලා. පහුගිය මැයි දිනේ ඔවුන් ප්‍රසිද්ධයේ කිව්වා 20 දෙනෙක් එකතු වෙනවායි කියලා සමග ජන බලවේගයේ අය ජනාධිපතිතුමාට සහාය දක්වන්නේ කවුරුත් කියන්නේ. ජෙනුයින් මිල පෙරළියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. ඇමතිකම් බලාගෙන ගියොත් ඒගොල්ලන්ට සිදු වෙන්නේ දින 100ක ඇමතිකම් දරන්න විතරයි. ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා ඒ ග්‍රන්ථයේ එලි දැක්වීම ඒ උත්සවයේ පැවැත්වුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමග ජන බලවේගයේ සභාපතිවරයා හැටියට එතුමා ජනාධිපතිවරයා ඒ උත්සවයට කැඳවුවේ ඇයි කියන එක නම් මට තේරුම් ගන්න අමාරුයි. මේ පාත්‍ර ජනාධිපති මැතිවරණය දිනන්නේ රනිල් නෙමෙයි දිනන්නේ රටයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. ඉඟා ගන්න ඕන නම් ඒක කරගන්න පුළුවන්. අපිට පුළුවන් කියන්න විතරයි. අපිට කරපුවා මේකයි වෙන්නේ. මේ වැරද්ද කරන්න එපා. ප්‍රශ්න විසඳිය නොහැකි පාලකෙන් පන්නමු. මොකද කරන්නේ? ආණ්ඩුවත් පිළිගන්නවා. ප්‍රශ්නේ හරි කියලා. ඔක්කොම පිළිගන්නවා. කිව්වට යන්නේ පන්නන්නම වෙනවා. රට බංකොලොත් ඒ පවුල් බංකොලොත් නෑ. රටේ ජනතාව බඩගින්නේ ඒගොල්ලෝ බඩගින්නේ නෑ. සමහර අය මන් දැකලා තියෙනවා පිහිනුම් තටාක ඉඳගෙන පීන නෑට කියනවනේ මෙහෙම පීනන්න කියලා. ඒ යකාව තල්ලු කරලා දැම්මොත් මැරලා යනවා. මොකද යුදු පීනන්න බැරුව. එහෙම උඩ ඉඳන් පීන නෑ නෙවෙයි ඕනේ මේ වෙලාවට. නියම විදිහට වතුරට බහලා පීනන්න පුළුවන් මිනිස්සුයි මේ රටට අවශ්‍යයි. සෙනගෙන් ගණන් කරන්න පුළුවන් නම් ඡන්ද ප්‍රතිඵල අද දෙන්න පුළුවන් නේ. සෙනග දිහා බලලා ඡන්ද ප්‍රතිඵල දෙන්න පුළුවන් නම් ප්‍රශ්නේ තියෙන්නේ ඡන්ද පෙට්ටියට දාන ඡන්ද ගාන අනුවනේ. ඒක එතකොට බලමු. දැන් ජනාධිපතිවරණය ගැන කාගේවත් සැකයක් තියාගන්න ඕනේ නෑ. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් බලයක් දීලා නෑ නේ. ඒ අනුව ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය තියෙනවා. පොජන පෙරමුණ තාමත් මේ රටේ ක්‍රියාත්මක වෙන පක්ෂ අතර බොහොම ශක්තිමත්ම පක්ෂ හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන කියන එක ගැටලුවක් නෑ. බොහොම කෙටි දින කීපයක් ඇතුළත අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක අපි මේ රටට හෙළි කරනවා. සුභාරංචිය තමයි රනිල් වික්‍රමසිංහගේ කාලය අවසන් වීමට අවසන් පෝය කීපයට එළඹෙමින් පවතිනවා කියන එක. අනෙත් අතින් සුභාරංචිය තමයි තව පෝය දෙකක් තුනක් යනකොට මේ රටේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවායි කියන සුභාරංචිය ලැබෙමින් පවතිනවා කියන එක.